ෞ්ධයා රූපවා හිනිය සුපින් වත් ඔබ ත සනිිමේදනය කරන මේ පේටනිය මිත දායකත්ව සද්ධර්ම දේශනාව අප මෙලෙසින් ආරම්භ කරන්නේ. සිදුකලාවෝ ගෞරවනිී ආරාධනාවෙන් උතුම්මූ දම් සභහාමන්ඩ පේවෙද වැඩමකොට වැඩහිදින ගෞරවනිය ස්වාමින් වහන්සේ, පූජනීය, කෝරලයාගම සරන තිස්ස ගෞරවනිය පින් වත්ස්වාමින් වහන්සේ අපි හම දෙනාම පළමුුවෙන් සාධනාදනංවා නමස්කාරපූරකව පිළිගනිමෝ. සාධූ සාදූසාද. උතු මු සදධර්ම දේශනාව මුළුමහත් ලෝකයාාව වෙනුවෙන්ම සංවේදනය කරන්නට අද දවසේ පින් බ්‍ර දායකත් වෙලබාදමෙන් කටයුතු කරන්නේ කඩුවෙල කොතලාවල පදිංචි, සුභාශිනී සමරකෝන් අසංග දේවගොරු යශේන්ද්‍ර දේවගොරුත් සහ එම පවුලෙස්ස දැහැති පින්වත් පිරිස එකමුතු වෙන්. नमो तस भगवतु तु सब धमीशु पटी हत्या चारस दस बल धरस चतुविशार विसार दस सब सतु तुतमस धमरस धम දම්නමස් සාමිස්සෙ තතාාගකස්ස සපഞනු සම්මා සමබුද්බුදස්සේ නමෝතස්සෙ भගවෙෙතු අරහතු සබදනමිසු අපපටි හතඥානචාරස්සෙ, sebaල ध से caचविसाජविसा सब satute mas से धami सेර දමराජ से ධनම सा तथाග से स nu स सmb्य. නමෝතස්ස භගවතු අරහත්තුූ සබබදනමි සු අප අපටිහතඥානචාරස්ස දස බලද සද්ධර්ු මාශිරාවක ආරුණික ගුණගරුක බෞද්ධ පින්නතුළි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානං වෙන්නේ ලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් කෙරෙහි අසී මාන්තික දයාවෙන් කරුණාවෙන් මෛත්‍රීෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේනුවකටතු වඩා අඩු බොහෝම පුංචි කොටස. දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන ධර්මශ්‍රවනය කරලා ධර්මයෙන් ලැබෙන අවවා ධනුශාසනා මත ජීවිතයේ ගොඩනගල නිවැරදි වුුණ ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලො ආයිති භවයකින් සැනසිලා ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් කෙටිම කාලයකින් ඉතාම ඉක්මං භවයක පහසුමාකාරියෙන් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතරවීමේ පරමාර්තය ඇතුව එවතුම් බලාපොරොත්තුව එයාකාරයෙන්ම මුදුම් පත්තෙන්ඩ මේ සියලූ උන්න ධරමයන්ගේ ආශිරුවාදය හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. පිනතුනි අද ධර්ම දේශනාවේ මාතෘකා වැහැටීට මම යොදාගන්න කල්පනක් කළේ අපේ භාග්‍යතුන් වහන්සේ විසින් අසිභන්ධක ගාමිණී කියන තරුණ පුද්ගලයකුට දේශනාකොට වදාළ උතුම් සූත්‍ර දේශනාවක් ඒ සූත්‍ර දේශනාව නමත් අසි භන්දක සූත්‍රයේ. අපේ භාග්‍යතුන් වහන්සේ ජීවමානුවව වැඩඉන්න කාලී මෙ පච්චාභූ මිවාසී එක පුද්ගලයෙක් මෙ ගාමිනී කියන පුද්ගලය තමන් ජීවත්වෙන ප්‍රදේශයේ දකින යම් දර්ශනයක් නිසා තීරණය කරලා තිබුන භාගිතුන් වහසේගෙන් අහලා මේ කාරණාව හරිද වැරදිද කියන එක මම තීරණය කරගණ්ඩ ඕන කියලා මකද මේ තරුණය දකින කාරණාව පින්නතිරි මේ පච්චාභූමි වාසී කියල කැන්නෙ බටහිර ප්‍රදේශකයන එකයි. බටහෙර ප්‍රදේශවල ජීවත්වෙන බ්‍රාහ්මණවරු. දවසකට දෙපාරක් නානවා. ඒ නානකොට උපුල්මල්, නෙළුම්මල් ආදියෙක් කරේ පැළඳගෙන තමයි නානෙ. දවසකට දෙපාරක් නානකේ හේතුව තමයි හොදාය වෙන්ඩ පිරිසිදුවෙන්ඩ එහෙම නාලා ගොඩටේන බ්‍රහ්මණවරුන්ට ගොඩයින්දලා පිරිසක් ආරාධ නකරනවා ස්වාමීණී අපේ අම්ම මරණයට පත්වෙලා අම්ම සුගතියට යවන්ඩරුණේ ඒකට අපිට උදව් කරන්න කියලා. අව කෙනෙක් කියනවා මගේ තාත්තා මගේ නෑය මගේ දරුවවා අපේ සහෝදරය මරණයට පත් වනා ඒ කට්ටිය සුගති ගාමී කරන්න ඕනේ ඒ සඳහා උදව් කරන්න කියලා එම ඉල්ලීමක් කරහම ඒ බ්‍රාහ්මණවරු එක පිළිගන්නවා විශාල වශයෙන් ධාන්‍යය හඳු ගොඩ හල තියනව පිනතුනි ධාර්ණය එකතු කරලා එකතු වෙච්ච ප්‍රමාණය මහ කන්දක්වාවි වටිනා තෙල්වර්ග ගිතෙල් තලතෙල් මේ වගේ වටිනා තෙල් කලගිඩි පිටින් ගැනත් තියෙන මහා විශාල ගිනි මැල හදල තියෙනවා. ද බ්‍රහ්මණවරු නාල පිරිසිදු වෙලා ඉන්නේ දැන් සූදානන් මේ අයගේ ඥාතියූ බඹලෝයවන්ට මොකදද බඹලෝයාවට කරන්න මේ ඇය ගිනි දෙවියූ පුදෙනවා. අර මහා දාන්‍ය ගොඩවල් අරංගිහිල්ල ගින්නට දානවා. ඉටපස සෑහෙන වෙලාවක් ස්ත්‍රෝත්‍ර කිය කියා මෙ ගිනි ගොඩ වටයට ඇවිදිනවා දා්‍ය පිලිස්සවෙලා ඉවරයි කියල දැනෙනකොට ආයෙද්දානවා. දෙෙවට අර විශේෂ ෙල්වරග එව්වත් දානෝ තෙලුත් දැවෙනව ධන්‍යයක් තෙවෙන සෑහෙන වෙලාවක් මේ වැඩේ කරලා මේ බ්‍රාහ්මණවරු අර ඒ දායක පිරිසට කියනවා දැන් හරි දුක්වෙෙන්ඩ කනගාටුවෙන්ඩ දෙයක් නෑ ඔබේ නමින් මරණයට පත්ව නෝබේ අම්මා ඔබේ ඥාතිීන් දැන් දෙවුලොව උපන්නා කාරණාව දැන් සම්පූර්ණයි කියල ඒගොල්ලො පිටත් වෙලා යනවා එතට මේ මිනිස්සු කල්පනා කරනවා බොහොම හොඳයි අපේ ඥාතියා දැන්ගඉන්නේ බඹලෝ අපේ ඥාතියෝ දැන්ගිනෙ දෙවුලොව එගොල හරි සතුටින් ඉන්නවා දැම්ම මේ හටවෙලා ගාමිනි කියනවා ස්වාමීණී මේ බ්‍රාහ්මනෝරු වයසකා ඉන්න ගෙවල්වුවටක් යනවා එක්තැන් වෙලා ඇඳටම වෙලා ඉන්න අ ඉන්නවනනි ආං එහෙමයි ළඟට ගිහිල්ල ගෙදරායට කතා කරලා කියනවා මෙ අට යහපතක් කරඩුවනේ මෙය මරණෙන් පසේ බඹලොඔය වන්්ඩෝනේ ඒකට කරුණු සූදානන් කරලා දෙඩ කියහම ඒ සුදුසු පරිදි ස්ත්‍රෝත්‍ර කියී කියා ලෙඩාගේ යහන වටේට ප්‍රදක්ෂනා කරනවා. සෑහෙන වෙලාවක් ප්‍රදක්ෂනා කරලා ගෙදරයිට කියනවා දැන් හොඳයි දැන්ඉතින් කවද මැරුුණත් බයවෙෙන්ඩ දෙයක් නෑ මැරිච්චව ගමම්ම බබලව උපදිනවා. තැක් හැම දාම වගේ මේ ගාමිණී මේ බමුණන්ගේ මේ වැඩේ දකිනවා. හැබැයි අනිෙක් අය ඉස්මුදිනෙන් පිළිගත්තට ගාමිණී පිළිගන්නනේ ගාමිණී කල්පනා කළා මෙ නිස්්කාරණ නිස්ප්‍රයෝජන වැඩි මේ පිරිස කරගෙන යනවා මේකෙත් යම් ලාභයක් පලයක් තියෙනවද භාගිතුන් වහසගේෙන් ම මේ හාන් ඕෝන කියලා ඒකටයි ගාමිනී පහුවදාම බුදුරජාණන් වහස හොයාගෙන එන්නේ අපේ භාගිතන් වොහසගෙන් ගාමිණී මේ කාරණාටික ඉදිරිපත් කරලා ස්වාමීණි එහෙම මියගිය කෙනෙක් බඹලොෝ යවන්න පහසුද කිය ඇහුවා. බුදුරජාණන් වහසේ ගාමිණීට උත්තර දුන්න නෑ. ගාමිණට සඳහන් කළා ගාමිණී මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. පුළුහන්නම් ඉස්සරලා මගේ ප්‍රශ්නියට උත්තර දීලා ඉන්න කියල. ගාමිනිි කිව්ව එහෙම ස්වාමී. භාගිතුන් වහස ගාමිනිිගෙන් අහනවා. මි පිරිසක් එකතුවෙලා මහ කළුගලක් පෙරලගෙන පෙරලගෙන නවා. ගෙනල්ලා ඒක වතුරට දානෝ වතුරට දාලා ස්ත්‍රෝත්‍ර කිය කියා කළුගල පෙරදපු වතුරේක වටේට ප්‍රදක්ෂනා කරනවා ගාමිණී ප්‍රදක්ෂනා කර පඔවුන් ස්ත්‍රෝත්‍ර කියමනින් පස්සෙ කියනවා අනේ කළුගල ගොඩටේන්ඩ ගොඩටඉන්ඩ කියල කියනවා එහෙම නැත්තන් අපට පේන්ඩ ජලතලය මත පාවෙවී ඉන්ඩ කියල කියනවා එම නැතන් ඉවුරට හේත්තු වෙලා ඉඩ කිය කියනවා ගාමිණී කළුගල ගොඩ එනවද කෙලෙහවා නෑ ස්වාමීණී කළුගල යටට ඇදෙන ස්වභාවයෙන් යුක්තයි. කොහොමත් උඩට ඇදෙන ස්වභාවයක් නෑ අපේ භාගිතන් වහසේ ගාමිනිට සඳහන් කරනවා තේරුනාද ගාමිණි. මේ ලෝකයේ ජීවත්වෙන කාලය යම් කෙනෙක් පස් පව් කලානං එමතන් දස අකුසල් කලානං. මරණින් මත්තේ නිරය මිසක්. ඔහුට බලවක් අයිති නෑ කියල. දස්ස අකුසල් කර කර ජීවත් තුරානක් ඒ කාන්තයෙන් උපදින්නේ නිරෙයි. කියන කාරණාව භාගිතන් වහස පැදිරි කළ. එහෙම පැහැදිරික් කරලා අපේ බුදුරජාණන් වොහසේ දේශනා කරනවා ගාමිනී මෙ හත්මුතු පරම්පරාවක් සතුටු කරව කර ඒපදිච්චාය. සත්පුරුෂෝ හම්බවුනේ නැත්තං නිරේගාමී වෙනවා කියලා. කෞුද පින්නතුනි හත්මුතු පරම්පරාවක් සතුටු කරකර ඉපදිච්චාය. පාට දෙහෙම කියන්නේ. මෙ ඉන්න අපි හැමෝම එහෙම අය. අපි අම්මගේ කුසට ආපු කාලින් අම්මට තිබුණ පුදුම සතුටක් නේ. මම අම්ම කෙනෙක් විඩයවා. ඉතාම සතුටින් ඕක කියනෙ ඉළඟ කෙනා තමයි තමන්ගේ ස්වාමියයා මමම්ම කෙනෙක් වේඩයනවා. ඉටුපසේ ඇගේ අම්මයි තාත්තයි දෙන්නත් ඒක දැනගන්නවා. ඒ ගොල්ලන්ටත් සතුටුයි. ඒ ස්වාමියාගේ පැත්තේ අම්ම තාත්ව ඕක දැනගන්නවා ඒ ගොල්ලන්ටත් සතුටුයි කිරියම්ම කිරියත්ත නැන්ද මාම. මේ හැමෝම සතුටු කරව කරව මේ ලෝකෙට ඉපදිච්ච කෙනා. සත්පුරුෂයෝ හම්බවනේ නැත්තං නිෙරට පාරහදා ගන්නවා. භාගිත වහසේම දේශනා කරනවා. එහෙම නම් පෙන්ඩතුනේ කවුද මේ සත්පුරුෂයා කියල කියන්නේ. සත්පුරුෂයා කියල කියන්නේ කවදාවත්ම නිරයට යන පාරි අපි තියන්නේ නැති කෙනා. සත්පුරුෂයෝ කවදාවත් තමන්ගේ අය එමත වෙන කවුරුවත්ම නිරයට යනවට කැමති නෑ ගුණයක් ධර්මයක් දියුණු කර වන්ඩම තමයි උත්සාහ කරන්න. ඒ නිසායි භාගිතුන් ව හස දේශනා කළේ මහනිනි සත්පුරුෂයූ මැසුරු කරට. මිනාපීකම්මේන මාමයේ බාල සමාගම සතන් සමාගමගහෝතූයාව නි්වාාන පන්තිය පින්නතුන දේශනාවි සඳහන් කරනවා මේ සිද්ධ කරගත්ත සියලු පඥ්‍යාශිර්වාදයන්ගේ බලයෙන් මං සත්පුරුෂෝ ළඟම ඉපදේවා. මටමාට සත්පුරුෂෝ මැසුරු කරන්ඩ ලැබේවා පිෙනතිනේ ප්‍රාර්ථනාව හරි වටියවා අපේ භාගිතුන් වහන්සේට ගාමිණී සඳහන් කරහම මියගියායි එහෙම යවඩ පුහන්ද එ හප්පු හම භාගිතුන් වහසේ ඒකාරණාව ප්‍රතික්ෂේප කරලා. දස කුසල ධර්මයන්ගේ යෙදෙන්න්න කියල්ල දේශනා කලානේ දස කුසලේය ඇත්තවෙලා. සත්පුරුෂෝ හම්බුුණේ නැත්තං පරම්පරාගානක් සතුරු කරලලා ඉපදීචායත්නී රටයනව කියල දේශනා කළ. දෙවන සත්පුරුෂයා සුගතියට පාර කියන කෙනෙක්. පන්නතුනේ මෙතන සත්පුරුෂ කියල සඳහන් කර හම ඉස්සරලම අපිට කතා කරන්න පුළුවන් අම්ම සහතාත්ත ගැන මේ ධර්ම කාරණවිදී මවපියෝ ළඟ තිබිය යුතු ගුණධර්ම පහත් භාගිතු වහස දේශනා කරනු ඒවට ගැන යුතුකන් කියලා ද මව්පියන්ගෙන් දරුවන්ට වඩුවන යුතුකං පහක් ගැන ධර්මය සඳහන් කරනවා පේදැන් හොඳට අඳුරනවා අහලතිීනවා දන්නවා මතකයි මොනෝදම යුතුකන් කියලා එක තමයි පාපා නිවාරෙන්ති ළමයි කුඩාකාලින්ද ළම පවිෙන් වලක්ක ගණ්ඩෝනේ. එම නැතිවුණොත් එගොල්ලො ලාබාල අවදම සසර දුකට පාරහදාගන්නවා. පුංචිලමයි හරිීයට සත්තු මරන්න කැමතියි. අපිේ දරුවට මනාව තහවුරු කරව්ඩ ඕනේ සත්තුමරණක පවසිද්ධ වෙනවා. නොෙක් කරුණුකාරණා ගෙනහැර දක්වලා ඔහුගේ සිතේ ප්‍රාණගාතයට තිෙන ඇල්ම නැති කරව්ඩ ඕනේ. අන්න සත්පුරුෂ ධර්මයක්.වෙන්නතුනී කල්්‍යයානයේ නිවේශෙන්ද කල්්‍යයාන මිත්‍රයෙන් ඇසිරු කරවන්ඩුව නෑ. අපේ ළමයි ෙදරින් එලියට ගියහම ඇසරු කරන්නේ කවු්ද හරියට මොහො එලබලන් ඕනේ හොඳට උගණ්ඩන්්ඩත් ඕනේ තමන්ගේ දායාද සුදුසු කාලයේ බෙදල දෙන්නත් ඕනේ සුදුසු කාලෙක ආවාහවිවාහ කරන්නත් වූන මේ තමයි මව්පියන්ගේ යුතු කං්ටිකේ මේ ටික සම්පූර්ණ කරනවනන් යම් මවි යම්පියෙක් ඔවුන් ළඟ මෙත්තාව හරියටම තියෙනව කියලා කියන්න පුළුවන්. මෙත්තා දම්මට තාත්තටත් නමක් තියෙනවනේ මහා බ්‍රහ්ම කියල ඒ නම නිකම්ම නෙමේනෙේ ලැබුණි බ්‍රහ්ම විහරෙන හතරත් මව්පියෝ ළඟත් තියෙන නිසා. ඒතමයි මෙත්තා කරුණා මුදිතා උපේක්කා. හරියටම මෙත්තාව තිබුණ නං ගේ දරුවන්ට දුකතියට ඇඩ දෙන්නේ නෑ. පුංචි කාල් ඉඳලම අලක්ක ගන්නවා එක තමයි කළ යුත්ත හදි සේම මේ දරුව නමුත් මරණයට පත්තෙන්ට පුළුවහන් පින්නති. ඉතාමලාබාලාව දිය වුනත් මරණයට පත්තෙන්ලි පුළුවන්. ඉතින් කුඩයින්නේ මේ අයට තාම කරුමයක් නෑන එහෙම හිතඩ පුළුව හංකෙනෙක් නැපිනදන මරණයට පත්තෙන්න්නේම කුණමයක් තියෙන නිසා. නික ලොකුද කුඩාද කියන කාරණාව කරමහිට බලපානෙ නෑ අපි කරුණුකාරණා කතා කරනකොට දැනගෙන කටයුතු කරනකොට විශේෂයෙන් කර්මය මොකක්ද කෙනෙ අඳුර ගන්ටෝනේ එහින්ද දැනගෙන කළත් නොකළ කළත් විපාකයේ විපාකයම තමයි එමරන් සත්පුරුචෝ ගැන කියනකොට මලින්ම ඉන්නේ අම්ම තාත්ත කියල සඳහන් කළා. එනතුනි මව්පියන්ගේ යුතුකම දරුවෙන්ුවෙන් හරියටම කරෙනවා නං බොහොම ලස්සන රට වැඩිකල් යන්නේ නැතුවකොට නගන්න පුලිපා. ඇයි හැමෝම සිල්වත් හැමෝම ගුණවත් හැමෝ සිල්වත් ගුණවත් වගේ මිතාම ධාර්මිකයි. එතට අන්සතු වවස්තුව නිකම් ආරක්ෂා වෙලැයිතියෙන් ආං ඒ නිසා පින්නතු නිදේශනා කළා එහෙම ධාර්මික පිරිසක් හදන්ඩ පුළුහන්නම් මේ රටත් වහවා ගොඩ ගණ්ඩත් පුළුහන් වෙනවා පින්නතු එම ධාර්මික පිරිසක් හදන්්ඩ පුළහන්න එවුන්ගේ නිවන් මග ආදරයේ සෙනෙහස කියල කියන්නේ අපායේ උපදිින්ඩ තියෙන අවස්ථාව වලක්වලා සුගතියට අවනවාට. එන අපායි උපදිින්න්ඩතියන අවස්ථාව වලකෝනවා මවපියන් සතු පරම යුතුකමක්. ඇයි මේ තරං සෙනෙහසදක්වොන ලෙංගතුක මදක්වොන්න තමන්ගේ දරුව මැරිල්ල නිරේටයනවට කොහොමත් කැමතියනිි. එනන්ගේ නිරෙෙන් ඕ මුදෝන්ඩම කටයුතු කරඩුවනි. ඒකත් මේ මෙත්තා කියන ගුණ ධර්මයට ොටස එනම් මේවාගේ යුතුකම් පහත් මව්පියන්ගෙන් දරුවන්ට වැඩ තියෙනවා එදාට දරු මව්පියන්ට හොඳට සලකනෝ එන හත්මුතු පරම්පරාවක් සතුටු කරව කරව ඉපදිච්චායට ලැබිය යුතු කල්්‍යයාන මිත්‍රයන්ගේ මුල අම්ම සහ තාත්තා. එදන හරයට මහියොත් දරුවන්ට මහය හපත. පිනතිනි මහා ධර්මපාල ජාතකේ මේකට වටින කරුණු ගොඩක් සඳහන් කරනවා. ඇයි ධර්මපාල කුමාරයා මැරුණ කියල දිසාපාව කාචාර්වරය කීවනි එල්ලුවකු ගැටකෝටු ටිකුත් ගැෙනහිල්ල පෙන්නුවන්නේ මෙන්න ඇටකෝටු කියලා නමත් ඒවෙලාඒ මහා ධර්මපා බ්‍රහමණතුමා මොකද කීවී අත් පොල සංදිී හිනා වෙන්න පටන් ගත්තා. දිනිපාම කාචාර්රවරයට පුදුමයි. දරුවා මැරිල්ල කියනකොට මෙයි මෙහෙම හිනාවෙන්න කියල. ආග වෙලා වී. ධර්මපාලතුමා තමන්ගේ පිරිසරත් එන්නකිීවා. මාලිගාාවේ ආදී වැඩ කරන සිලු දෙනාට මෙන්නකීවා. ආචාර්වරයත් අහනවා ඔබට සැකයිද ධර්ම පාලය. ඔබේ පුතා මැරුණේ නෑ කියල විස්්වා සයිදෝපට. මෙහාට ගණ්ඩුකො කියලා රෑට කෝටු තිෙන මල්ලාරගෙන ඇදලා උඩින් තියල මේ ුඩින් තියල කියනවා මේ තියෙෙන්ෙ පුතා ගෑයට කෝටු කියලා. ධර්ම පලතුමා ආහෙත් හිනාවින්නවා. පන්නතුනි සඳහන්කරනවා ඒ ගෙදර වැඩ කටහිතු කරන්න හිටබපු දැසි දස්සූ උඩ පැන පැනහිනාාවනාා කියලා. එඒ මේ උඩ පැපෙනහිනා වෙන්නේ. ධර්මපාලකුමාරයා තක්සලා විදීමැරුණ කියල දිසාපාමක් ආචාරිවරය ඇවිල්ල කීවා. නමුත් බ්‍රාහ්මණතුමා දන්නවා අපේ පවුල්වොල කවුරුවත් අකාලිමැරෙන්න්නේෙ නෑ. ආචාර්තුමනි හත්මුතු පරම්පරාවකින් මෙහා අකාලිමෙරලනය කවුරුවත් කියල කියන්න ඒ හේතුවමකද්දෙ. මන සිල් මන ගුණවත්ව ජීවත් එච්ච නිසා. එතෝට පින්වතුන මේ කාලේ ගැන කල්පනා කරලා බැලුවත් මේ මහා වසංගතයක් තියෙනවනේ එමනම් භාගිතුන් වහසේ දේශනා කරන විදිහෙත අපිත් අපේ දරුවත් මේ වෙලා වෙ හිතලා හරියටම සීලයක් සමාදන් වෙලා ඒ සීලයේ ආරක්ෂා කර කට තුොත්. අපිට ලාභයක් සැලසෙන් නැතිවෙයි කියල හිතන අදපයයි උතුම්ම ලාභයක් ලැබෙනවා. හැබැයි අපි සෙල් මත පිහිටලා හිටපු තැරමට එක මහත් වූ ලාභයක් ඒ ලාබේක්මංවීමක්. අන්න ඒ නිසා මසිල් ගුණ පින්නතින හරි වටිනවා. එහෙම සිල්ගුණ මත පිහිටලා හෙට මැරුණත් අපිට කිසිමු දුකුත් නෑ. ඒ ට මැරුණත් දුගක් නැත්තේ අපි හැමෝම සැපේට කැමතියනෙ හෙටමැරුණුත් මීට වඩා ඉතාම හොඳ තැනකුඋපදිනවා. ඒකයි මේ සීලයේ ගුණේ තියෙන මහත්තූ බලයේ තමන් සිල්වත් යම් කෙනෙක් ආහාරපානයක් ලබල දෙනවද ඒ දුන්න ඕන කෙනෙකුට අති ධීර්ග කාලයක් ආනිසන් සැලබෙනවා. න්නේ නිසා මෙ සත්පුර්ෂයන්ගේ ආශ්‍රය මන වූ සැපය යමෙකුට සත්පුරුෂෝ ඇසිරු කරන්න ලැබුණුත් ඔහු ධර්මයේ හැසිරෙන්ට පටන්ගන්නවා. යමෙක් ධර්මය හැසිරෙන්ට පටන්ගත්තොත් ධර්මයේ හැසිරෙන්න්නා ධර්මය විසින්ම රකිනවා සඳහන් කළා ආචාර්තුමනී කොඩය අතේතියෙන පුද්ගලයා වස්ෙන් තෙමෙන්නේ නැෑ කොඩේ තියෙන නිසා. ධර්මයක් තියෙනවනම් යම් කෙනෙට ළඟ ඒ පුද්ගලයාට ඒ ධර්මරත්නය විසින් ආරක්ෂාව හදනෝ හුඩේ වැස්සට ඉහළලා අපි නොතමෙනවා වගේම ධර්මයේ තුළින් ධර්මයේ හැසරේනට ආරක්ෂාව හදනෝ කියන කාරණාව විශේෂීෙන් සඳහන් කරන්න යෙදෙන. හැම වෙලා මේ ගොල්ලො දසකුසරයෙන් වැල කියලා ඉන්න අයේ. අසිබන්ධක සූතරිෙත් සඳහන් කරනවා දසාකුසරයෙන් දරුවූ වලක් කන්ඩ කියලා. එන මොනෝද දසකුසල් කියල කියන්නේ කයෙන් කරන වැරදි තුනක්තියෙනවා. ප්‍රාණගහත ආදත්තාදාන කාම මිත්්‍යආචාරය. වචනයෙන් කරන වැරදි හතරක්තියෙනවා. මුසාවාද පිසුුණුවාජ පරුසුවාජ සම්පප්‍රලා. පින්නතුනේ හිතින් කරන වැරජි තුනත්තියෙනවා අභිද්්‍යා ව්‍යාපාද මිත්ති අදෘෂ්ටි. මේවට කියන්න දසාකුසල් කියලා. යමෙක් ජීවත්වෙන කාලයේ මේ දසාකු සල් කරගන්න නං ඔහු නිරේෙන් ලොමිෙන කෙන. ට පිති්‍රි සඳහන් කළා මෙ කෙනෙක් ජීවත්වෙලා යින්දලා හදිසියේ ලෙඩවු නහමු අපි නොයෙක් ආශිර්වාද පූජා කරනවා දන්දීල පින්දෙනවා බෝධි පූජා කරල පින් දෙෙනවා. සබුද්ධ පූජාවල් කරලා පින් දෙෙනවා මේගේ නොෙක් පින්කං පින්කන් කරනවා. නමුත් අපිට කුසල් අනුෝදන් කරන්න පුළහන්. නිවාරෙන් ඒකුසල් අපිටත් පිහිටනවා. අපි අනුමෝදං කලාට අපි අරමුණු කරන කෙනාට පින් ලැබෙනවද කියන කාරණාව තමයි ඊලකට ති ප්‍රශ්නකාරී තත්වේ. ඔහු ගාවට මේ පින ගමන් කරනවා ඔොහු හුඟක් උසස් විදිහිට ජීවත් එච්ච කෙනෙක්න. එහෙම නැත්තං ඒකුසල් අපි කෙරෙහිම පිහිටනවා මිසත්. ඔොහුගේ කරමුවෙන් ඔහුව ගොඩගන්්ඩ ේතුවන එකක් නෑ ආගනි සාහිතන් ඕනේ අපි කොහොමත් මේ ලැවිච්චවතු මනුස්ස ජීවිතය තුළ සිෙල්වත් භාවයක් මත ජීවත්තයෙන්ඩ ඕන කියලා. එහෙමනම් ස්ත්‍රෝත්‍ර කියල පුළුහන්ද සුගතියට යව ස්ත්‍රෝත්‍ර කියල සුගතියට යවන්ඩ බෑ. සුගතියට යවන්ඩ නං සීලය තියෙන්ඩ මෝනේ. අර බ්‍රහමණෝරු දසකට දෙපාරක් නාන්නේ හොදාය වෙන්ඩ පිරිසිදුවෙන්ඩ. ඉනතුනී මේ පිට පැත්තේ තියෙන කය පිරිසිදු කළා කියලා සත්වයා පිරිසිදුුවෙන ස්වභාවයක් නැහැ. එහෙමනම් සත්වයා පිරිසිදු වෙන්නේ කොයි ප්‍රමාණී පිරිසිදු කරහමද. පිට පැත්ත හෝදලා වැඩක් නැහැ අභ්‍යන්තරේ තියන කෙලෙස් මුල්ටික ගලවලා ඒ පිරිසිදු කර්ඩන. ඒ කෙලෙස් උල් තියන තාක්කල් ලැනෙනව කෙලෙස් මුල් තියෙන තාක්කල් ලියලනවා කර්ඩෝනේ කෙලෙස් උල්ටික ගලොල්ලා දානෙක්. එක එක පාරම කරණ්ඩ පුළු හංකාරණාවක් කියනව නෙමෙයි ටිකෙටික හෙමින් හෙමිින් නමුත් ඒ කාරණාවයි කළ යුත්ත අපේ භාගිතු නොහසේ ඊළඟට ගාමිනීගෙන් අහනුව දෙබනි ප්‍රශ්නය ගාමිනී ගිතෙල්වාගේ මේ වටිනා තෙල්වර්ග කලගෙඩි පිටින් තියෙනවා අන්නේ කලගෙඩියක් මහමුහොඳට විසි කරනවා. වෙන්නතුනි කලගෙඩිය බරට කොච්චර යට යයිද කලගෙඩිය කොච්චර යට ගියත් මෙත්තෙලුත් යට යනවද මෙතෙල් ඔක්කොම උඩේනවා කලගෙඩියේ කටුටිකයට යනවා තෙල්ටික උඩේනෝ භාගිතුන් වහසේ දේශනා කරනවා මහණෙනී මෙලව ජීවත්ව වුණ පුද්ගලයා මරණට පත්වුණහම කොහොමත් ඔහුගේ කටුටික වලට දානවා හැබැයි ඔහු කරගත්ත ගුණ ධර්ම ටික ඔහු කෙරෙහි පිහිටලා තියෙනවා කටුටිකයටට යනවා තමන් උඩට යනවා ත තමන්ගේ කුසල ධරමයන් අනුව ශක්ති ප්‍රමාණයෙන් සත්පුරුෂූ ඇසරු කරලා ඒගොල්ලු ඉහලට යනවා අපි ජීවිතයත්තෝකම තමයි මැරුණ හම මේ කටුටික බලට දානවා හැබැයි අපි කරගත්ත පිම්පව අපි එනකම් බලාගෙන ඉන්නවා. මොකටද බලාගෙනඉන්නේ පිල්ි ගණ්ඩෙ රප්ව වාසින් සරිස දූරතෝ සොත්සි මාගතත් ඥාතිමිතිතා සුහත් ජාජය අභින නවිතියා ග. දුර රටක ජීවත් එච්ච නෑදෑය ගම රට බලාගෙන එනවා කියල කියනකොට ගමේ ගෙදර පිරිස ඔොහු පිළිගන්්ඩ සූදානන් වෙනවා. පති අතපුර යම්පී අස්මාලෝකා පරංගතන්න උන්ඥාණ පතිගන් ගන්තීපියන් ්‍යාතිවා. තතේව කතපුං්ඥම්පී අන්න ඒවාගේ තමයි තමන් කරගත්ත පුුණන්න ධර්මය. තතේව කතපුුණ්ඥම්පී අස්මාලෝකා පරංගතන්. අපි දවසක මැරිල පරලොවට එනකං අපි කරපු පින් බලාගනීයෝ වෙන කාටවත් ගණ්ඩ පුළුහන්ද වෙන කාටවත් ගණ්ඩ බෑ අපි එනකම්ම ඉන්ඩ වෙනවා. ුසල් බලාගරඉන්න අපියනකං කොයි වගේ ද පියන් ඥාතිවාගතන් ප්‍රිය නෑය පිළිගන්්ඩ අනික් අයි සූදානන් වෙලා හිටිය වගේ මේ පින සූදානමෙන් ඉන්නවා අපිෝ පිළිගන්ඩ කුසලය ඒ තරම්ම බලවත් කුසලය ඒ තරම්ම ශක්තිමත් භාගිතුන හසු මේ කාරණාව පැහැදිලි කරලා ගාමිණට සඳහන් කරනවා ගාමිනී. කුසල් දහම් රැස්කරගෙන හිටපු පුද්ගලයා මැරුනට යටයන්නේ කටුටික විතරයි කියලා. තලතෙල් ගිතෙල් කොච්චර යටින් දැම්මත්. ටික 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 මතුවෙලා කොහොමහරි ජලතලය මතටයනවා. තෙල් යටයන්නේ නෑ. අර පිරිස ස්ත්‍රෝත්‍රකය කියා මේ වලවටට ඇවි ඇවිද. අනේ තලතෙල් අනේ ගිතෙල් කියල කතා කරලා යටට යන්න යටට යන්න යටට යන්න කියල කියනවා. අපි කොච්චරකීවත් තෙල්ල යටයිද. ගලට උඩේන්න කිව ගලාවින. තෙල්ලලොට යට යන්න කියනෝ තෙල් යට යන්නේ. අන්න ඒවාග තමයි. නිවැරදිව ජීවත් එච්චි පුද්ගලයා මැරණෙකොට සුගතියක හිට පිහිටව ගන්නවා. සුගති සංඛ්‍යාත දේවල්ලෝකෙ ඉපදිලා බොහෝසේ සැපවිඳෙනවා. සැපයිෙන් පොහොසත්වෙනවා. සැපයෙන් ආඩ්්‍ය වෙනවා. සුගතියෙන් සුගතියට ගිහෙල්ල බොහෝ සැපවිඳල. බොහෝ පින්කන් කරගන නැවත වතාවක් තමන්ගේ ආත්ම මේ සූපත් භාවයට පත් කරනවා. ගාමිනීට භාගිතන් වහසේ කරුණු දේශනා කළා. මේ සූත්‍රයට අනුව අපිට පැහැදිලි වෙන්නේ මෙලොව ජීවත්වෙන පුද්ගලයා ළඟ දස කුසල්තියෙන් දෝනි කියලා. තුකට දස කුසලයම රැකෙනවා කීපයක්ම හරියටම පන්සිල් රැක්ක හම අපි අරටික එෙමම තියලා මම නිවැරදිව පන්සිල් රකිනව කියල කල්පනා කිරුවුත් ප්‍රාණගහත වෙන්නෙත් නෑ හොරකමක් සිද්ද වෙන්නෙත් නෑ. වැරජිකාම සේවනයක් වෙන්නෙත් නෑ පන්සිල්රැකින නිසා. එතකොට දසකුසල්ලල මූලික තුන මේ කාරණාව. පන්සිල්ලල තිනවා බොරු කියන්ඩ එපා කියලා. නමුත් දෙවනි එකේ තියනවා. මුසාවාද, පිසුනවාච පරුසවාච සම්ප්‍රලාප. මේ ඔක්කොම පින්නතුනී වචනයෙන් කෙරෙන කකුසත්. එඒම මේටිකත් වලක්ක ගණඩ කිවවා. අභිද්‍යා ව්‍යපාද මිත්‍ය අදෘෂ්ටි අභිද්‍යාව කියල කියන්නේ දැඩි ලෝබයේ කියන එක ව්‍යාපාදය කියන්නේ අනුන් නසන චේතනාව මිත්‍ය අදෘෂ්ටි කියල කියන්නේ ලෝකෙතියන භයානකම කරුමයේ. මනුස්ස ලෝකෙක කරඩ පුළුහන් බරපතලව පාපකරම හයයිතියනෙ පින්නතුනී. ඒ හයෙන් පහක්ම නන්තරිය කර්ම අනිත් එක තමයි මිත්‍ය දුෘෂ්ටික කර්මයි. ආනන්තරිය කර්මයට වඩා හරි බලවත්.මිස දිටුවක් පතුරුවන එක පිළිගන්න එක. මොකද ආනන්තරිය කර්මයක් කළොත් අන්තර්කල්පයිනෙන් අවිීචයෙන් ඉන්ඩෝනි අන්තරකල්ප එකයි අවීචියය විනාස වෙන කාලයක්කාව ඔවුන් අවීකයෙන් නිදහස් වෙනවා. නමුත් සඳහන් කරනවා යම් පුද්ගලයෙක්. මෙ දසාකුසල් කර කර ජීවත් වනාන. අකුසලේම නියලිලා ජීවත් වනාන. ඔවුම නිරයෙන් නිදහස් කරන්න කෙනෙක් නෑ. දසාකුසලයෙන් වැලකිච්චායනම් කුසලේ විසින්මඔවුන් නිරයෙෙන් නිදහස් කරනවා. නමුත් දසකුසලේ යෙදුනාය මුද වන්න කෙනෙක් නෑ. හෝසේ අති දීර්ග කාලයක් දෙක්කදිනවා එහෙම න සඳහන් කළා මේ ්‍රේෂ්ට මනුස්‍ය ජීවිතෙන් හැබෑම උතුම් පලයක් නෙලන්ඩ නං පි කෙටෙන් කීවත් භාගිතුන් වහන්සේට කීකරු වඩ බයන බුදුරජාණන් වහන්සේට කීකරු නොවී අපිට කවදාවත් සංසාරෙන් එතර ඇඩ පුළු හංකමක්න එමනන් දස අකුසලයෙන් මිදිල කටයුතු කරන කෙනා සුගතිය උපතිනවා. දස කුසල් ෆ්‍රැෂ් නොකර දස කකුසල්ම රැස් කරන පුද්ගලයා ඒ කාන්තයෙන් නිරෙව්පත්තිය ලබනෝ මේ කරුණු දෙක මනාව තේරුම් අරගෙන අපි හැම වෙලාම වීරය කරඩෝනි නිරේම් බේරෙන්ට පින්නතුරී. අති දීර්ගාවිශ්‍යය අපි සඳහන්කරමින් හිටියන්නේ භයානකම කරුමය මිත්‍ය අධෘෂ්ටය කියලා. ආනන්තරීය කර්මයක් කරපු කෙනා කල්ප විනාසේදී තමන්ට තව දුක්විදින්න කාලයේ තිබනත් අවීකීෙන් නිදහස් වෙනවා කෙල කියන්නේ නමුත්. ිති්‍යයා අදුෂ්ටික කර්මය කරපු කෙන කරුමය විසින්ම මේ කල්ප විනාසේදී විනාස වෙන්නේ නැති සක්වලක තියෙන වෙනත් නිරේකට මාරු කරනවා කියලා කියනවා. එක කර්මය මයි කරන්න. අම්ම මරපු කියෙන ගොඩේනකොට මිත්‍යා දෘෂ්ටිකයා තවත් කරුමයේ විඳවන තැඟගොල්ටම යොම් කරනවා. එක ස්වභභාවයේ ආගේ නිසා අපි හැම වෙලා එම කුසල්ම රැස්කර ගණ්ඩුවනේ ගොද හත්මුතු පරම්පරාවක් සතුටුකරව කරව ඉපදිච්ඡාය සුගතියට යන්නේ සත්පුරුෂූ හබුණු පිනදන සමහර ළමයි මනුස්ස ලෝක ඉපදිච්ච හම පුදුම ශ්‍රද්ධාවක්තියෙන් බුදු පිළිමයක් දකිින්ඩ බෑ වදිනවා හාමුදුරු කෙනෙක් දකිින්ඩ බෑ වඳනවා. බනක් ඇහෙනකොට අධ දෙෙක උත්ස ගන්නවා. පන්සල් යනවා කෙල කිව්වොත් දාලයන්නේ එක නං බොරු සමහරයි. කොහෙෙන් ගියත් එනව පාස. පෙරජීවිතවල බොහෝම කුසල් කර කර ඉදන සුගතිය ඉඳල තමයි මෙහැවිල්ලතියෙන්. අන්න ඒ නිසා එ පුරුද්ධමේ තියෙන්න්නේ. ඉද බලටු කර පතිපූජිකාවගේ කාරණාව හඳහන් කරන තැන. මාලාභාර දිවියපුත්තරයාගේ දිව්‍යංගනාවක් වෙලා ඉඳලා මල්නෙල න අතරිචුත වෙලා මනුස්සලෝකෙ ඉපදිනකොට ජාතිස් මරණ ඥානයක් ලැබෙනවා මම මාලාභාරී දිවියපුත්‍රයාගේ බිරිඳ කියලා. එතන ඉඳලා ඇය පින්කම්ම කරනවා මගේ ස්වාමියයාලඟ ඉපදෙන්ඩ ලැබේවා. බොහෝසී පින් කලා බොහෝසය පින් කරලා අවරුදු දාසයක් වෙනකොට විවාහ වුණා. දරූ හතර දෙනිකුගේ අම්ම වුනා සංඝයා උදෙසා තියම ලෙඩෙ වෙලා මරණයට පත් වුණා. මැරෙනවත් එක්කම නින්දෙන් ඇහැරුණවාගේ ගිහිෙල්ල සුගති ීපදුනා මාලා බහරි දිවී පුත්‍රය අලඟම කොහෙද ගී ස්වාමි නිචුත වෙලා මනුලවට ගියා. මොනවාද කළේ ආවාහා විවාහ වුණා දෙහෙමයිස්වාමීෙන්. දරු යහනවා මනුස්සලෝකයේ ආවුෂහුගක් තියෙනවාද අනේ නෑස්වාමිහිනි. ස්වල් පාවිෂ්‍යයි තියෙන්නේ ඒත් ඒ මිනිස හිතාගෙනන්නේ ඒ මිනිස්සුන්ට අසංකයට ආවශ්‍ය තියෙනවා කියලා. තෙත් පුතරයට මහා සංවේගයක් ඇතියෙනවා මනුස්සලෝකය ගැන්නේ. මේ තරංස්වල් පාවිෂයක්තිය ගැත්. තාමත් මේ මිනිස්සු ප්‍රමාදද කියලා. එ අඩුයි කියල කියන්නේ දෙව්ලව පිරින්නෙත් නෑ කියන එකයි මරණය ඕනෑම වෙලාවක ඕනෑම තැනකදී කුමන හේතුවකෙන් හරි අපිහොයාගනයනවා. යන්ඩ පුළුහන් ගමනක් නැති බවයි භාගිතු නොහසමිදේශනා කරන්න. අදම දැන්ම දිවිහිමියයෙන් කියලපොරුන්දුුවෙන්ට ඕනේ. ඒගෙන මගි ජීත නැති කළක් මම කවදාවත් අයහපත් දෙයක් කරන්න නෑ කියලා. මේ කරුණුටික භාගිතුන් වහසේ දේශනා කළා. ගාමිනී දස්ස කුසලේ යෙදනුත් විතරයි සුගතිී යන්ඩ පුළුහන් කියලා. ගාමිණී බොහෝම සතුටුයි ගාමිණී බොහෝම පැහැදුනා බුදුරජාණන් වහසට වැඳලා. ස්වාමීණි භාගිතුන් වහන්ස අධින් පස්සේ මම භාගිතුන් වහසේගේ ශ්‍රාවකයෙක් බවට පත්වයනවා. ස්වාමීනී මගේ හිතේ තිබුණු සැකයි මනාව දුරුවුණා බ්‍රහ්මණයන්ගේ ක්‍රියාව නිෂ්පලයි භාගිතුන් වහසේ දේශනා කරන ක්‍රියාව ඉතාම අර්ථවත් හැමෝම කොසල් දහම්මත හැසිරිලා සතර අපායෙෙන් නිදහස් වෙලා සුගතියෙන් සුගතියරගිහිල්ලා අමාමහනිවනින් සැනසෙන්ඩ මේ මාර්ගයේ හැමෝට මොහොඳයි පින්නතුන අපිත් අද දවසි මේ උතුම් ධර්මය බොහෝ දෙනට ශ්‍රවණය කරන්න්නඩ දානය කරවලා රැස්කරගත්ත කුසල කර්මයත්ත එක්ක උතුම් පන්සිල්ලා ආරක්ෂා කරගෙන දස කුසල් සම්පූර්ණ කරගෙන හම්බිච්ච ශ්‍රේෂ්ට මනුස්ස ජීවිතයේ අර්ථයෙන් පෝෂණය කරලා ධර්මයෙෙන් පෝෂණය කරලා හිස් ජීවිතයක් බෞට පත් නොකර සුගතියෙන් සුගතියට ගිහිල්ලා නිවනිින් සැනසෙන්ඩ මේ ජීවිතය හරි සතුටින් අවසන් කර්ඩ පුළුවන් අවස්ථාවක් ගොඩනගා ගණ්ඩ තුනුරුවන්ගේ ආශිරුවාදයෙන්. අපි හැමෝටමත් ශක්තියේ දහිරයේ භාග්‍ය වාසනාව උදාවේවා කියල ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාවේ දායකත්ය දරුන් ලබන්නේ. කඩුවෙල කොතලාවල පදිංචි, සුභාෂිනී සමරකෝන් අසංග දේවගුරු යසේන්ද්‍ර දේවගුරු සහ පවුලේ සැදැහැවතුන් පිරිසවිසින්. උතු මරමුණ A සමරකෝන් මහත්මා, DLල් විජේසූරිය මහත්මා සහිම මහත්මිය, HBී සමරකෝන් මහත්මා සහ එම මහත්මිය, Rඩ විජේරත්න බ්ඩාරය. දේවගුරු මහත්මා මේගිය සියලූම අනෙකුත් ඥාතිමිත්‍රරාදීන් මේ සියරු දෙනාටම මේරැස් කරගත්ත උතුම් පුන්න ධරමයන් අනු මෝදන් වේවා. සුජීවත්ව සිටන මෑණියන් ඇැතුළු සියලු ඥාතීන්ට අසනීපෙන් සිටින චමින්ද සුභසිංහ සහෝදරයාට. අසනීපයෙන් සිටින නීලා සමරකෝන් සොහොයුරයට ලෝවපුරා සිටින කොරෝනා රෝගීන්ට ඒවෙනුවෙන් වෙහෙසෙන රෝහල් කාර්ය මණ්ඩලවලට දේශකයණන් වහන්සේට බෞද්ධයා මාධ්‍යජාලයේ කාර් මණ්ඩ ලිසිියලු දෙනාටම ප්‍රත්නත්‍රේ ආශිරුවාදය ලැබේවා නිදුක් නිරෝගි භාවේ චිරජීවනය උදාවේවා කියලා ආශිරුවාද කරනවා. දායක පිරිස විසින් පින් අනුමෝදංකරපු සියලු දෙනාටම පින් අනුමෝදංවේවා. ආශිර්වාද කළ සහෝදරයා සහෝදරිය ඇතුළු අන්සියලු දෙනාටමත් රත්නත්‍ර හාශිරුවාදේර බේවා ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙට්ටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍යති ධර්මය අවබෝධ කරගෙන නිවනිින් සැනසෙන්ඩ මේ කුසල් හේතුවාසනාවේවා කියල පාර්ථනා කරන තා හාචබුම්මන් මහාදීවානාගා මහිද්දිිකා උඥන්තන් අනු මෝදිිත්තුවා චිරං රක්කංතුළුකසාසනන් දේවූ වස්සතු කාලී නේ සස්්‍යිය සම්පත්ති හීතුචෙ පිතුෝ භවතුළු කෝචෙරාජා භවතු දම්නම්මික්කු.